කොද්දකනිකාය තේරගාතා ඒකක නිපාතයේ පළමුවන වර්ගයේ බල්ලිය තේරගාතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝපානුදී මච්චෝ රාජස්ස සේනං නලසේතුංව සුදුම්බලං මහෝගෝ විජිතාවි අපේත බේරවෝහිදන්තෝ සෝපිරිනිම්බුතෝටිතත්තෝ යනු ආයුෂ්මත් බල්ලිය තෙරුන්ගේ ගාථාවයි. එහි උප්පත්තිය කෙසේද? මේ බල්ලිය තෙරුන් මීට කල්ප 31කට පෙර බුදුවරු පහළ වීමට පෙර කාලයේදී සුමන නම් එක් පසේ බුදුවරයෙකුට පැහැදුණු සිතින් පළබැල ආදී පිරිනමා සුගතියේම සැරිසරවේ. සිකී නම් සම්මා සම්බුදුන් පහළ වූ මුල් කාලයේම අරුණවතී නුවර බමුණු පවුලක උපන්නේය. උජිත හා ඕජිත නම් සත්තුවාහක පුත්‍රයෝ දෙදෙන උන්වහන්සේට ප්‍රථමාහාර දානේ පිදෝහි අසා තම යහළුවෙකු සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගිය මේ බමුණු පුත්‍රයා උන්වහන්සේට බැඳ හෙට දිනය සඳහා දාණයට ආරාධනා කොට මහදන් පවත්වා ප්‍රාර්ථනාවක්ද කළහ. ස්වාමීනි, අප දෙදෙනම අනාගතයේදී නුඹ වහන්සේ වැනි වූ බුදුවරයෙකුට පළමු ආහාරය දෙන්නෙමුයි ඒ දෙදෙනම පැතූහ. ඒ දෙදෙන ඒ භවයන්හි පින්කන් කරමින් දෙවි මිනිසුන් අතර සැරිසරනුයේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ සමයෙහි ගොකොළු සිටු පුත්‍රයෙකුගේ පුතුන් ලෙස ඉපිද බොහෝ කාලයක් භික්ෂු සංඝයාට කිරියාහාර වලින් උපස්ථාන කළහ. අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණෝ පහළ වූ කල්හි පොක්කරවතී නම් නුවර සත්තුවාහකයෙකුගේ ගෙදර දෙසෝහයුරන්ව ඉපදුනහ. ඔවුන්ගෙන් වැඩිමලා තපස්සු නම් විය. බාලයා බල්ලිය නම් විය. ඔවුහු 500ක් පමණ ගැල්වල බඩු පුරවාගෙන වෙළඳාම් පිණිස පැමිණියහ. අප භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් අලුතම සස්සතියක් විමුක්ති සුවය ප්‍රත්‍යවේසා කරමින් කල්ය වූ සේක් අටවන සතියේ රාජායතන ගසමුල වැඩ විසූ සේක. රාජායතන රුක්සයට සමීපයේ මහා මාර්ගයක් පවතී. ඒ වෙළඳ දෙබෑයෝ මේ මාර්ගයේ පැමිණියා වූ රාජායතන ගස සමීපයේදී මඩවතුර නොමැති මගෙහි කරත්තේ ඉබේම නැවතුනහ. කවර කරුණකින් මෙසේ වී දැයි සිතන්නා වූ ඒ සොයුරන්ගේ පැරණි සහ ලේනෑයෙක් වූ දේවතාවෙක් ගස්සතු අතර පෙනේ සිටිමින් නිදුකානෙනි මේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් නොබෝ කල් ඇතිසේක්. සති හතක් නිරාහාරව විමුක්ති සුව විඳින්මින් දැන් රාජායතන රුක්සමූලයේ හුන්සේක. උන්වහන්සේට ආහාර පිළිගන්වන්න ඒ නොබලාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ මේ යනුවෙන් පැවසීය. ඒ ඇසු දෙසොයුරෝ මහත් වූ ප්‍රීතියට පැමිණියාහු ආහාර සම්පාදනය කිරීමට යාමෙන් පමාවේ යැයි සිතා අත්සුණු බැදපු පිටිද මේ පිඩුද භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. බුද්ධ ධම්ම යන සරණ දෙකෙහි පිහිටා ඔවුහු කේසධාතුන් ලබාගෙන සිය රටට ගියහ. ඒ දෙදෙන ගෞතම බුදු සසුනේ පළමු උපාසකයෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැසට වැඩමවා දම්සක් සුතර පවත්වා අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණ වාසය කළසේක. එම කාලයේ තපස්සු බල්ලික දෙදෙන රජගහ නුවරට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළසේක. ඒ ඇසු තපස්සු සෝවාන් ඵලයේ පිහිටා උපාසකයෙක් විය. බල්ලිය වනාහි පැවිදි වී සද්ධාභිඥා ලබා ගත්තේය. එනිසා අපදාන පාලි එය පාලි ගාථා වලින් මෙසේ දැක්වේ. එම ගාථාවන්හි සිංහල අර්ථය මෙසේය. අපදාන පාලි දෙක වල්ලිකාර ඵලදායක තේර අපදානම්. එකල්හි සුමන නම් බුදුරජාණන් වහන්සේ තක්කරා රාජධානී වැඩවිසූසේක. මෙයින් 31ක් වූ මම කල්පෙහි යම් පළතුරු දානයක් දුන්නෙම්ද? එහි විපාක වශයෙන් මට දුගතියක් නම් නොවිය. පළතුරු දානයේ විපාකයේ මෙබඳුය. මම විසින් කෙලෙස් දවන ලදී. සියලු භවයන් අසන ලදී. ඇත් රජ
කායිකුමෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම මට යහපතක්ම සැලසුවේය. ත්‍රිවිද්‍යාවෝ අවබෝධ කළමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළමි. සිව්පිලිසිඹියාවෝද අෂ්ටවිමෝක්ෂයෝද සඩ්ඩවිඥාවෝද මා විසින් සාක්ෂාත් කරන ලදහ. බුදුරතුන්ගේ අනුශාසනාව ඉටු කළමි. එක් දිනක් මාරයා බල්ලියතෙරුන්ට හිංසා පිණිස අවුත් මහත් භයානක රූපයක් දැක්වීය. ඔහුට තමන් වහන්සේ සියලු බය දුරු කළ බව පෙන්වා දෙමින් බල්ලිය රහතන් වහන්සේ යෝපානුදී යන ගාථාව වදාළ සේක. යෝපානුදී මච්චු රාජස්ස සේනං නලසේතුංව සුදුම්බලං මෞගෝ විජිතාවි අපේත භේරවෝ හිදන්තෝ සෝපිරි නිම්බුතෝ ටිතත්තෝ. මහත් වූ ඕඝ ඉතා දුර්වල වූ බව ඒ දණ්ඩක් සුනවෙසුණු කරන්නාක් මෙන් යමෙක් කාමාදී මරසේනාව දුරුකරන ලද්දේද කෙලෙසුන් දිනූ පහ වූ බය ඇති දැමුණු ඒ කෙලෙස් පරිනිර්වාණයට පත් කළ රහතන් වහන්සේ අකම්පිත ඕසිත තිව සිටිති. එහි යෝපානුදී යනු පහ කළ ඉවත දැමූ දුරු කළ සුනවිසුණු කළ මච්චු රාජස යනු මච්චු නම් මරණයයි. ස්කන්ධයාගේ බිඳී යෑමයි. ඒ මරණය තමාම තමාගේ විසෙහේ අනුව ජීවත්වන බැවින් ප්‍රධානියා යනතෙන් රාජායයි ගෙන මච්චු රාජ නම් වේ. ඔහුගේ සේනාව මාර සේනාවයි. දිරායම ආදී රෝගයෙන් මරණ වසඟයට හේතුවන බැවින් සේනාව නම් වේ. ඔවුන්ගේ සේනාව ඉතා මහත්ය. නානා ප්‍රකාරව විශාල වේ. එනිසා මහා සේනාවයයි කියවේ. ඒ බව මෙසේ වදාළහ. අපට යුද්ධයට එන්නා වූ මාරයාගේ මහා සේනාව සමග යුද්ධයක් නැත. නැතිනම් මරණයේ ගුණ වශයෙන් මච්චු නම් වේ. මෙතනදී දේවපුත්ත මාරයාම අදහස් කරන ලදී. ඔහුගේද උපකාරී බවට ගියා වූ කාමාදී මහසේනාවක් ඇත. ඒ මෙසේ දැක්වේ. නුඹගේ පළමු සේනාව කාමයයි. දෙවැනි සේනාව නොඇලීමයි. තෙවැනි සේනාව සාපිපාසා දෙකයි. නුඹේ සිව්වන සේනාව තණ්හාවයයි කියයි. කයසිත මැලි බව පස්වන සෙනගයි. හයවන සේනාව භයවීමයි. නුඹේ හත්වන සේනාව සැකයයි. මානය හා ගුණමකු බව අටවන සේනාව සුත්ත නිපාතයේ ප්‍රධාන සූත්‍රය. නලසේතුන්ව දුබ්බලම් මහෝගෝ යනු සාරයෙන් තොර වූ බට ඒ දණ්ඩක් මෙන් වූ අතිශයෙන් සැලෙන බැවින් වහා දුර්වල වන කෙලෙස්සේනාව නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ මහත් වූ බල ඇති බැවින් මහෝගයක් හා සමානය. ආරි වූ මාර්ගයෙන් යමෙක් මේ කෙලෙස් සේනාව පහ කළසේක්ද ඒ දිනෝ සතුරන් ඇති පහ වූ බය බිරම් ඇති දමනය කළ ඉඳුරන් ඇති ඒ රහතන් වහන්සේ කෙලෙස් පිරිනිවීමෙන් ස්ථිරව සිටිසේක යනු පද පිළිවෙලයි. ඒ ඇසෝ මාරයා මේ මහා ශ්‍රමණයා මම මාරයා බව දැනගත්තේ යැයි ලැජ්ජාවෙන් එහිදීම අතුරුදහන් විය. බල්ලිය තේරගාථා අර්ථවර්ණාව නිමියේය.